වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධකාරය නිටබෝ පොලිස් වසමේ හොරගල්ල ඉන්ධන පිරවුමල අසල ඉන්ධන පුරවා ගැනීමට පෙමිනි අතුරුපැදි කරුවෙකු හා ත්‍රී රෝදන අතර හේතුරු අතර සිදුණු බහින්පත් වීමක් දුරදිග යමින් පුද්ගල ඝාතනයක් සිදු වුණා. ඝාතනයට ලක් වී ඇත්තේ සිරිමුතු වෙන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි තුවාන් දිල්ෂාන් තාජුලින් නැමැති 29 හැවිරිදි තරුණයෙක්. ආජුලින් නිට්ටඹුව ප්‍රදේශයේ තම මිතුරෙකු මුණ ගැසී නැවත නිවසර යමින් සිටියේදී ඉන්ධන ලබා ගැනීම සඳහා හොරගල්ල ඉන්ධන පිරවුමල අසල තම යතුරුපැදිය නතර කළා. පොලිමේ දිගු වේලාවක් රැඳී සිටි තාජුලින් තම වාරයේ පැමිණි පසු ඉන්ධන පුරවා ගැනීමට පැමිණි විට පොලිමේ නොසිට තාජුලින්ගේ යතුරුපැදිය අසලම නතර කළ ත්‍රී රෝදන අතර යතුරු ඉන්ධන පිරවීමට ඉන්ධන පොම්ප කරුට පැවසුවා. එම අවස්ථාවේ සිදු වරද පැහැදිලි කිරීමට තාජුලින් ගිය අවස්ථාවේ ත්‍රී රෝදන අතර යතුරු හා බහින්පත් වී ඇත්තේ. කෙසේ නමුත් තාජුලින් ත්‍රී රෝදන අතර යතුරුට ඉන්ධන පුරවා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. පසුව තාජුලින්ද ඉන්ධන පුරවාගෙන එම ස්ථානයෙන් ඉවත් වෙද්දී ත්‍රී රෝදන අතර යතුරු මග රැක සිට තියුණු ආයුධයකින් තාජුලින්ගේ පපුවට පහර දී තිබෙනවා. සිදුවීම සිදු වූවහම ඔහුව වතු පිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර සුළු මොහොතකට පසු තාජුලින් මිය ගියා. අදාළ අපරාධකරු නිට්ටඹුව කන්තොර ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසේ සැඟවී සිටියේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. මොකද්ද මේ වෙච්ච සිද්ධිය? ඊයේ රාත්‍රී 8:00 අරක් විතර වගේ අතර ඉන්දන පිරවුම් පොලේ මේ පෙට්‍රල් නිකුත් කරමින් ඉන්නකොට සිද්ධියක් වෙලා තියෙනවා. ඇත්තටම මේ පොලිම පැනලා තීරෝධ රථයක් ඇවිල්ලා මේ එතන පොඩි බහින්පත් වීමක් සිද්ධ වෙලා තියෙනවා යතුරු පැදිකරුවෙක් එක්ක. ඒ අවස්ථාවේදී තීරෝධ රථයේ ආපු පුද්ගලයා ඉන්ධන ලබාගෙන ඉන්ධන පිරවුම් පොලෙන් පිටතට ගිහිල්ලා රැකගෙන ඉඳලා අර යතුරු පැදිකරුට පීඑනුමක් සිද්ධ කරලා තියෙනවා. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට වෙන කිසිම නොසන්සුන්තාවයක් ඇති වුණේ නැහැ නේද? නොසන්සුන්තාවයක් ඇති වුණේ නැහැ. නමුත් අර බහින්පත් වීම තමයි මං හිතන්නේ දුරදිග ගිහිල්ලා තියෙන්නේ. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අත්තනගල්ල වැඩපළ මහේස්ත්‍රාත් සිරිපාලෙන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණු අතර ඉන්පසුව සිරුණ ඥාතීන්ට බාර දෙන ලෙස නියෝග කරනු ලැබුවා. ඉන්ධන පිරුම්හල් අසල ඇතිවන ආරවුල් දිනෙන් දින ඉහළ යන අතර රජය මේ වන විට හමුදාව ඉන්ධන පිරුම්හල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධකාරය.